ඔබෙක්වන්නේ ස්වාදීන් රූපහනී සවස හයයිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරැස් තැල ඉතිහාසේ පුරා පැවැති ශ්‍රීලාංකීය ඉස්ලාමීය ලෙෙන්ගතුකම නැති කරන්න අන්ටවාදීන්ට ඉඩ දෙන්නේ නැහැ. රාමසන් දින ජනපතිකෙන් තිර අධිටනයි. ආර් තවත් පැඩි කෙරේ නිරෝධහයන වලින් කොරෝනාරෝගීන් තවමත් හවුවේ. ඇදිරිනී තිය ලෙහිල් බෙද්දී නිරෝධහයන නීති තව තවත් වැඩිවෙේ පොලිසියත් සීරුවෙන්. තාජ් සමුත්‍රාාවටකිය පාස්කු ප්‍රහාරකයාගේ ගමන් ගැනත් හෙළිබෙේ. යහපාලනීෙන් පස්කුප්‍රහාරයෙන් කොරෝණාවෙන් ආපස්සටකිය වටප ආර්ථිකයක් ගොඩ නගන්න එක්වෙමු අගමැති කියියයි දරුවන්ගේ ආරක්ෂාවේ සහතිකය සියටසියක් හූ පසු පාසල් අරින්න ඇමති දළස් සූදානමින් තිබ්්‍යෝග වල කොරෝණ මරණ අඩුබෙද්දී ට්‍රම්් ගොල්ස් ක්‍රීධාවෙන්. වාසයක් පුරා පැවැති රාමසාන් උපවාස සමය අවසන් කරමින්. ඉස්ලාම් බැතිමතුන් ඊදුල්ෆීත උත්සවය අද සමරණවා. නවසද දර්ශනය වීමත් සමඟ රාමසන් උත්සවේ අදදිනේ සැමර යුතු බවට කොල්ඹ මහපල්ලිය ඊය රාත්‍රයේ නිවේදනය කළා. කොරුණ වසංගතය හමුවේ මෙවර රාමසාන් උත්සවය නිවසේසිට සැමරීමටයි ලෝපුරා ඉස්ලාමිය බැතිමතුන්ට සිදුව ඇත්තේ. ස්ලාමය සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩදිය යුතු නැති බව රාමසාන් උත්සවය වෙනුවෙන් පනිවඩයක් නිකුත් කරමින් ජනාධිපති ගොටාභේ රාජපක්ෂ මතිතුමා පවසනවා. ඉස්ලාමීය දෙනදර්ශනයේ නවවනමාසය රාම්සන් මාසයයි. රාමසාන් උපවාසය නිභාවට පත්තිමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසුව. ඉදුල් ෆීතර්. රමසාහනුත්වබේ ඉස්ලාම් බැතිමතුන් ැඩි භක්තියෙන් හා ප්‍රීතිීෙන් යුතුව සමරනවා. ශ්‍රීලාංකකයන් නොම්බි යනුවෙන් හඳුන් පන්නේ මෙම රාමසාන් උපවාස සමයයි. දුපතුන්ට සහන් ඥාතීන්ට දාන පරිත්‍යාග කිරීම. සියලු ඉස්ලාම්වරුන්ගේ යුතුකමක් බවයි ශුද්ධබූ අල්කුරාණී සඳහන් වන්නේ. ඉස්ලාම් බැතිමතු නඩුගමනෙක්ක යුතු ධර්මකරුණු පහිෙන් එකක් ලෙසද ඒ සලකෙනවා. රමසාන් සමය තුළ ඉස්මතු කරෙන හරපද්ධතීන් ගෙනකින දැවිෙන ලොබට සිලසක් වේවා යනා පේක්ෂාවෙන් සියලු ශ්‍රීලාංකිික හා ලෝපුරා ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රේතිමත් ඉදුල් ෆීතරුත්වයක් වෙවායි ජනාධපති ගොටහභේ රාජපක්ෂ ඇැතිතුමා ප්‍රාර්ථනා කරනවා. අතේශය සංකීරණ පෙර නොබූපිරු ආකාරේ අරබු දෙයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දීසිටිනවා. ඒවන් වකවානුවක සහනශීදී වටපිටාවක් නිර්මාණය කරගත හැකිවන්නේ අන්‍යජන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනින් බව රාමසාන් සමය සමාජයට දින පනිපුුඩයයි. ශ්‍රේලාංකික ජන සමාජයේ, ඉස්ලාමීිය සහෝදරත්පේ අතීතයේ පටන් ලොවටම ආතර්ශයක් වුණනා. ඒ සහෝදුරත්පේ පලුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ තැබිය යුතු නැති බවයි ජනාධිපතිතුමා අවධහරණය කරන්නේ. අන්තවාදී අදහස් ඉස්ලාම් දහමී හරයට පසමිතුරු බව. සැබෑ ඉස්ලා භක්තිකයාකි පිළි කැනීමයි. එබවින් රාමසාන් සමයේ අවශ්වාසය සැකය දුරුකර ශුද්ධ අල්කුරාණය ඉගැන්වීම් බැඩිව ධාරණය කරගතයුතු බවයි ජනාධිපතිතුමාන් නිකුත් කළ රාමසාන් පනිිබුඩෙහි තවදුරටත් සඳහන් වන්නේ. බ්‍ය අතර රාමසානඋත්සවය වෙනුවෙන් පනිිපුඩයක් නිකුත් කරන, අ්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මතා පවසන්නේ මෙම උතුම් දිනේ ඉස්ලාම් මඟ පෙන්වීම් අනුව යමින් මුොලු ලොබම හා අපමාත්‍රෝභහමිය. කොරනා සංගතේ නරක්ෂාකර දෙන ලෙස සර්ව බලදහර අල්ලා දෙවියන්කින් අයද සිටිය යුතු බවයි මෙම වෙසනින් අපදේශය කළවා කැනීමට අවවැසි දිවාරාත්‍රී නො බලා කැපවීමෙන් කටයුතු කරන රණපිරුවන් ඇැතුළ සීලුම දෙනාට රාමසාන් උත්සවදිනේ හර්ථයංගම ස්තුතිය පල කරන බවද අක්‍රාමාත්‍යවරයා පවසනවා. අදදිනයේදී නව කොරෝනා ආසාධතීන් විසි නව දෙනකු වාර්තාාවනා. ඒ සමඟ මෙරට කොරෝනාරෝගින්ගේ සංඛ්‍යාව එක් දහස් එකසේ දහටක් දක්වා ඉහළගියා. මෙම රෝගින් විසි අවදනම කේට්වල සිට පැමිණ නිරෝ දහැන මධ්‍යස්ථානවල නිරුව දහනයට ලක්වමින් සිටින අයයි. පසුගිය සති තුනක පමණ කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝණාරෝගියකු වාර්තාන් නොවීම යහපත් ප්‍රවතාවක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. වැලසර නාවික හමුදා කඳුරේ වෛරසය පැතිරයාමද සාර්ථකව පාලනය කර තිබෙන බව සෞඛ්‍යංශ පවසනවා. මෙ අතර ඊයේ දිනේ පීසියාත් පරිීක්‍ෂණ එක් දහස් නවසියානු අටක් සිදුකරතිබෙනවා. මුළු ලෝකයම ආක්‍රමණය කරමින් හළු ලෝකේටම හිසරධයක් පෙලාතිබෙන. COVID -19 ලෝක වසංගතය හමුවේ අපි අදත් බලඹ මුලින්ම අපේ රටේ තත්වය කොහොද කියලා. ඒය දවසේදී අපේ රටෙන් මේ ොVවිD-19 වරය ආසාධනයවූුවන් විසි එක්දනෙක් හඳනා ගැීමට හැකැාව ලබුණා ඔවුන්ග දහ නවදනෙක්ම නව හමුදාවේ අපේ විරෝධදහර රණවිරුවන්.ඒ වගේම බැලිසර නාවික හමුදා කඳුරේ තත්වය මේ වෙනකට පාලනයට ලක්කරතිබෙනවා කියලක් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ තහවුරු කරනවා. එත්තකම බංලාදේශීදලාෙසිේ හැත්තෑ තුන් දෙෙක්. ද අලුයම දෙවට රනීමට කටයතු කරා ඔවුන් නිරෝධහයන කරයම් කිරීමටයි ටයුතු කරනේ මේ තොරතුරුක් අපි බලමු මොවද කියලා අපේ රටේ වාර්තාාවන තවත් අලුත්තරතුරු. බෙරට කොරු ආසාධී්‍යයන් සංඛ්‍යාව බේබට විට එක් දහස් එක සිද්දහටක්. න්හහිසේ හත්තෑහතර දෙෙනෙකු සුවේ ලබා රෝහල් වලින් පිටත්ත ගොස්තබෙනවා. යනූ මේබනවිට ෝහ ගතව ප්‍රතිකාර ලබ කොරුණ රෝගින්ගේ සං්‍යාව හාර්සිීතිස්පහත් වනවා. සැකසාහිතරෝකින් අනුහත් දෙනෙකු රෝහල් කිහිපේක ප්‍රතිකාර ලබවින් සිටිනවා. අප රටෙන් මිතෙක්වාර්ත වූයේ කොරුණා මරණ නවයක් පමයි. සහරවිට අප අතරින් මගේෑරරිච්ච, හඳුනා නොගත්තු විශේෂයෙන්ම ෝග ලක්ෂණ නැති රෝගෙන් ඉන්න පුළුව. පුද්ගල දුරස්තභාව අප අමත කරවන ඒ තාමත්ම භායනකතත්ත්යක් මකද යම් කිසි විදිකින් කොවිද්ධනේ රෝගෙ ිටියොක් ඒෝගකින් තවත් පෝගින් විශාල පිරිසකට පැතිරන්න තියෙන අවධානම ඒ ආකාරම තියනෙහිදා. එනි ස අපි ජනතාවගේින් ඉල්ලා හිටින්නේ අපි ජනීවිතය යතා තත්වයට පත්කරගන්නකොට අප අත පස් විච්ච වැඩටිකත් එක් අපේ වැඩ කටයුතු කරගන්නකොට අපි මේ කොවිද්ධනවේ අමතක කරන්නපා නොයි කරෝග අද තින ඇන්දිරිනීති වත් කළ. අත්‍යවශ්‍ය කාරණයකට හැරන්න සමාජයට දැම්මවෙන්න එපා. ගෙවල් වලටම වෙලා ඉන්න ධීවරයෙන්. විශේෂයෙන්ම මුහදු මාගෙන්ව ඉන්දියාවතාමක්ම කිට්ටු ස්ථානයක් නිසා ඉන්දියාවේ ජනතවත් එක් මිශ්‍රවීමක් සිද්ධ වන්න අපි විශේෂයෙන්මයේ දීවර කටයතුල යදනායගෙන් ජත්තාවගින් ඉල්ලා සිටින්නේ මුහුද ද ඒවගේෑය සමඟ මිශත්‍රවීමෙන් වල කීතුයි. රෝන සඳහ එන්න තක්ස්වා ැනීම ලෝක ප්‍රජාවකීම චයක්‍රහයක් නමුත් එක අද්‍යයනයකින් පනක්ේය තහවරු කර ගැනීම ප්‍රමාණවත් නොවන බව විශේෂක්ඥ වද සදත් සමඳ විර මහතා ප්‍රකාශ කලා. ඒ දිනේදී චීනේස්වාගත් මෙම එන්නත යම්තාක් දුරකට සාර්ථකවීම සතුල්ටට කරුණක් බවද ඔහු සඳහන් කලා. පොවිදධනවේරෝ රසේට විරුද්ධ එන්න තක් සයා ගැනිීම මංහිතන්නේ මුළු ලෝක ප්‍රයාවගේම ජයගහනයක් වෙනවා එන්නත සාර්ථකයි කියන්නේ කොල එළියක් පත්වවීමක් නමුත් තව දුර යන්න තියෙනවා ඒ එන්නත ජනතාවට ලබාදීම සඳහා පොදේ භාවිතා කිරීම සඳහා ඊට කලින් තවක් අද්‍යෙන ගණනාවක් සිද්දු කරලායින් ලැබෙන ප්‍රතිඵලත් එක්ක තමයි අපි එන්නත පවිච්චි කරන්නට ගෝලිය ප්‍රජාවට එක ප්‍රාච්චි කරන්න ලැබෙන්නේ රොන යිර ආසාධන වී රෝහල් අතව ප්‍රතිකාර ලැබූ දාහතර දෙෙකු රොහල් වලින් අද පිටත්ප කියා. නවික හමුදා සාමාජිකයන් දස දෙෙකු සුවේ ලබා රොහල්ලලින් පිටත්වගේ බවයි නවික හමුදාබ පවසන්නේ. එන් හත් දෙනෙකු නවික මහ රෝහලෙන්ද දෙදිනෙකු මුල්ලේරාව රෝහලෙන්න්ද එක්කයිකු IDඩH රහලෙෙන්ද මෙසේ පිට කිය බවයි නවික හමුදාභ පවසන්නේ. මෙම දස්ස දෙනාද සමඟ බෙවන විට සේලබපු නවික හමුදා සාමාජිකයන්ගේ සංඛාව දෙසය අනුත්තුනක්. නිරදධනි ධ්‍යස්ථාන හත්ලිස්තුනේ හරදාස් අටසි අසූ හය දෙනකු අද දිනවට නිරෝදායන වින් පවතිනවා ඒදක්වා අදහදාස් සසය හැට දෙනකු නිෙරෝධයන අවසන් වී ගොස්තු වෙනවා. නිෙරෝදාහයින කටයුතුද සාර්ථකම සිදුපනවා. නිෙරදහයින කටයුතු අවසංකල තවත් දෙසේ පනස් නව දෙනෙක, නිෙරෝදාහයින මධ්‍යස්ථානවලින් අද පිටත්ප කියයා. රාජකිරිය අයු පේද ශික්‍ෂණ රහල් නිරෝදහන මධ්‍යස්ථානයේදයි නිරෝදධයින අවසංකල එක සිය දහතුන් දෙනෙකු අද පිටත්ප කියයා. ඕුන් සියලු දෙනාම පසුගේදා ඔස්ට්‍රෙලියාවේ සිට මෙරටට පැමිණි අයයි. දෙරෝ දහයිනි වූ සියලු දෙනා එක්ව කොවිD-19 අරමුදලට ලක්‍ෂාටක මුදලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුපුනා. මෙතර රට ජලි විවෘත්ත කළ පසු ජනතව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ න්ෆස්ටෆස් විශේෂංග්‍යහා එක්වමින් වයිති පරීක්ෂ ආයතිනය අධ්‍යක්ෂ වෛත්‍ය චෛරුවන් බන්්ධර්මහතා මිලිස සදහස් පල කළා. වෛතුමලින් රට යථාවත් කිරීමයි අප හම තිබෙන ප්‍රධානතම ඉලක්කය නමුත් සෞඛ්‍ය අභියෝගයේ ජයගනට වශ්‍යයි. අපි කොහොමද මේ සෞඛ්‍ය අභියෝගයට මහොදන්නේ. අපි දන්නවා දැන් කොවි19 කියන්නේ ලෝක වසංගතය. ඒවගේමයි අපේ ලෝකේ ගත්තහම ලක්‍ෂ ගණනින් මිනිස්සුමේ ගිය. හැබැයි ලෝකයේ බොහෝ රටවල් යන්තං රෝගීන් වාර්තාවීම අඩුවෙන්ට පටන් ගන්න කොටම අයිත් වැඩ පටන් ගත්ත චීනය කර්මාන්ශාලා ආරම්භ කර ජපානය කර්මාන්ශලා අරම්භ කර සිංග්පූරුව මේ වැඩේ පටන් ගත්ත ඉන්දියාවේ පවා ඇතැ කර්මාන්ශාලා පටන් ගත්ත අපි දැන් කොවිහින්ද හැංගිල හිටිය හොඳට මැති. කොවින්ද නැවතිල හිටියත් හොඳට මැති අනිත්තක තමයි ලෝකයේ රටවල් වැඩ පටන් ගත්තේ මේ තරං මිනිස්සුම් ආරක්ෂා කරෙන නෙවෙේ චීනයේ නගර වැැහුවේ මිනිසුන්ට කණ්ඩ තියෙනොද කිය බල නෙවෙේ. ඉන්දියාවේ පවා නගර වැැහුවේ මිනිසුන්ට කණ්ඩ තියනවද සුපමාාකට ඇල්ලා තියෙනවද ගණඩ අරියට බෙහෙත්වයට තියෙනවද එගොලට කොහොමද මෙය කියලා බල නෙවෙේ. මේ තමයි ලංකාවේ ඇත්තම තත්ත්වය මේ එලිය තියෙන්නේ එත ගයන්නේ රෝගීන් එක්දාස් එකසීයට අඩුයි මරන් සංක්‍යාව නමයයි. සෝූ සංඛ්‍යාව සියයට පණහකට වැඩි. මේක තමයි මේරටේ ඇත්ත. නමුත්. මේක ඇත්ත කියලා අපිට සම්පූර්ය නිදහස් වන්න බෑ. මොකද අපිට අන්තර්ජාතික සම්බන්ධතා පවත්තන්න්නේ නො පිටිිය අන්නෝ පිටවලින් අපිට එන්න ෝනි ඔය කොවි්ඩා සාධන ව සංගතයක් වෙචරටවලට න්නෝ නහෙෙන් එ නෝනි ඔය සේරම හොඳට කරන්නට නම්. මේ කොවිවලින් ගොඩ ආපු ක්‍රමය අපිට නවත් අන්න බෑ. කොවිවලින් රැකන්නට නම්. අත් දෙක හොඳට හෝදන්න සබන්දාලා තත්පර විස්සකට වැඩිය දවසකට තුන්හතර වතාවක් වත්. අ දෙක දුරේ මේන්ටන් කර ගෙන කටයුතු කරන්න. සම්බන්තා පවත්තන්න එපා ඉඩ වැඩිය ලඟින්. මුණකටන අහයල්ලන්න එපා. පුළුවන් හැමවෙලේම මකාවරණය භාවිතා කර. මේ කරුණුවලට එ හා මැජික් එකක් කොයිඩ්ඩලින් බේරලයින්න නෑ. පාසල් දරුවගේෙන් දළ වැඩි හිටිය දක්වා මේ ක්‍රම හයතවරදු ගානක් පිළිපදිින් ඕනි. ඒක අපේ චර්යාවන් වල කොටසක් කර ගැනීම ඇර වෙන විකල්පයක් නෑ එහෙම කරගත යුතුමයි. තැ හ ර ්‍රස ල ්‍රසසි ල ැ ප නේ -19 සංග ම නකොට. එට ජනාදීපති පරයාගේ කෘ්‍රයා ලාපය මේ වෙනකට. බොහ දෙනෙක් ්‍යේචන කරන් පට අන්ති නොමේ -19 වසංගතය හමේ කටයතු කරන ආකාරයක් පිළිබඳ. එතකම ස්පාන්නය වසසා දැමීමට එරහව. ඩරිඩ වරද හස් නානක්ක නාව එකට එකතු වෙලා උද්ඝෝෂණ පවත්තු නාකාරයක්ත් ජාත්‍යන්තර මාධ්‍ය අල්දවසේදී වාර්තා කලා එහමටනම් දැන් අපි යාමු ජාත්‍යන්තරයේ තවත් තොරතුර මදි. ඩ කෝර ැරිය සේහිතු ද ්‍යෝග ප්‍රන්තිේ දිනකට මයන රෝගින් සංඛ්‍යාව අවම වී ඇති පවට වාර්ත වනවා. එක් දිනයක් තුොදී පුදකලයන් සකටඩු පිරිසක් මියකයේ. පසුගේ මාර්තුමාසෙන් පසුව පලමු පරටයි. පසුගේ පැවිසි හතර තුළ වරස හේතුවෙන් ඩවියෝක් ප්‍රන්තයේ මේකේ සංඛ්‍යාව සූහ තරක්. මඇතර චනාදී ප්‍රතිදොනල් ට්‍රම්, වෛල් ්‍යපතයෙන් පසුව පළමු වරට ගොල්ස් ක්‍රීඩාවේ නිරත වනාකාරය ජාත්‍යන්ත්‍ර මාධ්‍ය වාර්තා කර සිටියා. කෝනා ප්‍රතිදේහ පරිීක්ෂණ තිහක් තහනම්කිරීමට අඇමෙරිකා අහර හා ෞක්ෂධ පාලන අධිකාරිය අද කටයතු කළා. එවගේම මිස්සරරි පාන්තේ කොන්ඩා මෝස්තර ශිල්පින්න් අනු එක්දෙනකුට එකවර කොරණා වෛරසේ දනාත්මක බවත් අද දවසේදී අපට වාර්තා වනා. මෙ දීර්ක සතියන්තය වෙනදාට වඩා වැඩිපුර ජනතාවත් සාමාන්‍ය පාරිදි තම දෛනික ජීවිතයට සැහැල්ලුවෙන් මුහල දෙන ආකාරයක්කුයි අද දවසේදී අපට දකින්නට ලැබුණේ. COVID 19 හෙවත් නව්‍ය කරුණා ෛරසය බෙවන විට ලෝපපුරා පනස් හතරලක්ෂ විසි නවදහස් හයිසියසුව එක් දෙෙනකොට අසාධනී වේතිබෙනවා. සුවලබා ඇති රෝකෙන් සංඛාව වෙසි දෙරක්ෂ හැට දහස් තුන් දෙනේ. වෛර සාධනය හේතුවෙන් මරණ තුන්ලක්ෂ හතලි සතර දහස් හරසය හැට දෙකක් වාර්තා වනවා. රටවල් හසයක් පාලන ප්‍රදේශ දෙසය දහතුනක වෛරසය ්‍යප්තී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ෛරස ව්‍යපති ආරමභ ව චීනෙන් තවූ පැ විසි හතරට වාර්තාව ආසාධ්‍යන් තිදිනකින් දෙදෙනෙකුම විදේශකයන් වනවා. අනිෙක් ආසාධතියා ජිලිග ප්‍රාන්ත වැසයක්ව අතර ඒ දිනට කිසිදු මරණයක් වාර්තාී නහැ. ලොව දෙවනුවට වැඩිම කරුණ ආසාධ්‍යයන් සංක්‍යාවක් වාර්තාවන රට බවට බ්‍රසීලේ පත්වති වෙනවා. එරටල් වාර්තාවන ආසාධ්‍යයන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහසට ආසන්න වනවා. සවපෝලෝ නගරයට අයි වැඩිම බලපෑමක්කිල්වී ඇත්ත. ඒෙෝ වෛර සේටරෙහිව එරට චනාධිපතිවරයාගේ ක්‍රියා කලාපේය දැඩි දෝෂ දර්ශනීයට ලක් ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ. බ්‍යතාාන ක්‍රාමාතති බොරිස් චොන්සන්ගේ ප්‍රධහන් උපදේක ඩොමිනික් කමින්ස් නිරුදහන නීතිවුල්ලන්ගනය කළ බවට චෝදනා ඉල්ලව තිබෙනවා. ඔහුගේ බිරිද නව්‍ය කරුණා රෝක ලක්ෂණ පෙන්නුම් කළද ඔහු සැතපුම් දෙසේ හැටක්දුරින් පිහිටි ජාති නිවසකට ගොස් ඇති බවයි පැවසෙන්නේ. ඔහුගේ එම නීති විරෝධී හා වගකින් විරහිත ක්‍රියා කලාපේ හේතුවෙන්. රේ වෙත දඩිබලපෑමක් ක එල්ලකිීමට විපක්ෂය උත්සහ කරනවා. වරසය ්‍යාපතිය හේතුවෙන් ස්පානය වසා දෙමීමට විරුද්ධව දහස්කණන් ජනතාව උ්ගෝෂණ ආරම්භ කරත්තිබෙනවාා මැඩ්්‍රිටකනුවරද පැවැති මෙමමුද්ඝෝෂණය සඳහා උද්ඝෝෂ කැන් සහබහකිවී ඇත්තේ මෝට රත්ත සහ යතුරු පැදිවල ඩලා ශබ්ද කරමින්. හස් කරන නුද්ඝෝෂකයන් රට ජලි විවෘත්ත කරන ලෙසට රචේට බල කර සිටියේ තමන් අතබූ දචඩලෙලබමින්. පසුගේ මාර්තුදාහතර වන දින එරට සම්පූර්ණයෙන්ම වසා දෙමනු අතර මැඩෙට් හා බාසිලෝනා නගර හැර අනිෙකොත් නගර පසුගේ සතේදී විියෘත්ත කරුණා. තායිලන්තේ වදුරන් ගොදාැනිමින් කොරුණා වෛරසේ සඳහා එන්න තක් කතාදා බැලීමට සූදා නම්පනවා. ආරෙන්නේ නම් මෙම එන්නත බියන් හට භාවිත කිරීමින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව එරට සෞඛ්‍යංෂ නිේදනය කරනවා. එහෙත් මෙම එන්න තමත් මනුෂ්‍යයන් යුතු කැනිවින් පරීක්ෂණයට ලක්කිරීමට අවසර හිබිව නැති බවයි ඒ රට විද්‍යාහ පරේෂණ මාත්‍යවරයක් පවසන්නේ. බෙවන වෙටත් තායිලන්තයේ තුළ එන්න අත් දෙක් අත්හද බැලිමේ කටයුතු ආරම්භ කරතිබෙනවා. බොහෝ දෙනෙක් බලාගෙන හිටියා කොළඹ ගම්පහ අපිට කව ද ඇඳරණීතිය ලෙහිල්වෙන්න කියලා ඔන්න. ඒ අවස්ථාව ලැබෙන්ත් තවතිබෙන්නේ තාමත්ම සුළු කාලයක්. අපි එ නිදහස භුක්තිමිදමු හැබැයි. කිසිබ මොහොතක ොවිD-19 අවදහනම ගැන අමතක නොකරම්. විට දිවන පුරා ඇඳදිරිනීතිය කුරියාත්මකයි. ඊරාත්‍රී අටේසිට ලබන අඟහරවාදා අලියොම පහදක්වායි, මුළු දිවයිනටම ඇන්දිරිනීතිය කුරියාත්මක වන්නේ. මෙ අතර අන්තර්පලත් බස්සේවා සහ දුම්රිය සේවාද අනිද්දාාසිට ආරම්භ කරෙනවා. ලබනා ගහරවාදට දින සියු දිිස්්‍රක්කල ඇදිරි නීතිය නවත දනුම් දෙනතුර ක්‍රියත්මක වන්නේ දෙපතරවාත්‍රී දහයි සිට අලුව හතර දක්වා පමයි, කොළඹ සහ ගම් පහ දිශ්‍රික්කල ඇදිරි නීතියද යනුව ලහිල් කරනවා. ලබනා ගහරවා සිට කොළඹ සහ ග පහහා දිස්්‍රික්ක හැර සසු දිස්ට්‍රික් අර ගනාම නේටද අව සරහි ිබනවා ඇදිරි නීතිය කඩ කරන පුකලයන් අතරනගුට ගනීමේ මෙහුම් අකන්්ඩව ක්‍රාත්මක බවයි පොලිසිය පසන්නේ ඇදිරි නීති කාලසිමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මකිරීමට පවරගන්න ලෙසට සල පොිස්ාන පොල. මුලස්ථන දැනන් ති වෙනවා දවල් දුළහවන විට ඇදිරි නීතිය කඩ කල පුදගලය හැටතුන්දහ සි අට දෙනෙකුත් සහ වාහන දහත්දහ සත්්‍යය හතලස්නවයක් අතරඟගුවට ගෙන තිබෙනවා. අද පිර හය සිට හවල් ොහදක්වා අතරගෝට ගැ පුත් කලියන්ංඛයාව තුන් සිය පනස්ස එකක් වාහන එක සියති හතක්ද අත්තරංගුවට ගෙන තිබෙනවා. ්‍යතර කොළඹ සහ ගම් පහ දිශ්‍රක ඇහැර සසු පළත් අතර බස්්‍රතසේවා අනිත්තා සිට ආරම්භ කිරීමට නීමිතයි. සෞක්‍යඋපදය සනුව මෙම පියවර කන්නා බවයි අමාත්‍ය මහි දඹර විරමහතා පවසන්නේ. ගහරවාද අධනීතිී වත්කරීමත් සමග කොල්ලම්ඹ ගම්ප දිශ ්‍රික්කය හැුනම නෙක සියලම දිස්ත්‍රික්ක තුළ බස්ධාවනයට අවසල් ලබා දෙෙනවා ඒවගේම පෞද්ගික බස්්‍රතාත් ලංගම මේ යිති බස්්‍රරදත් සියල්ලම දාාවනය කරන්න වශ පීවර. ගනමින් තිබෙනවා සෞඛ්‍ය මාත්‍යන්සේ ලබා දෙෙනු පපදෙස් අනුව සියලෝ ආරක්ෂා සහිත තයි එකටු කරන්න පදෙස් ලබාදී තියෙන්නේ, පෞද්ගලික බස්ශ්‍රතවලත් ගේම ලංගම බස්රතවලත්, සියල්ම දෙනාට ගමනා ගමනයට අවසල් ලබන්නේ සීද ගාන්ට පමණ ඒ ්‍යයාමනය කරන්න කොමස ති රට. යවශ පදෙස් ලබාදී ලතිවෙන ඒ අ දාල් කටුතු සිදු කරන්න ජාතික ගමනකමන කොමිසේදී අද පැවැතිකච්චාවකදී තීරණ කිහි පැක්ගෙන තිබෙනවා මාර්ක පහක්කොස්සේ කොළඹට පැමිණෙන බස් රත කොළඹ දක්වා දහවනය නොකර අතර මැදින් අතර කිරීම ඉන් එක් තීරණයක් යනු ලුවර පාේ බස්රත දහවනය කෙරනුයේ ඩික්්ටබූ දක්වා පමණයි. පහාරි පැමිණෙන බස්වරත මනිුවන් කො දක්වා පමක් දහමන කරෙනවා. ගලුපාරි පමණන අන්තර්පලාත් බස්රත දමනය කරල්ලගේ පානදුර දක්වා පමයි. අවිස්සාවිල්ල හරහා කොළබට හල් හෝ ලොල ල්පාරි පැමිණෙන බස්රත, අවිස්සාේල්ලි නතර කළ යුතුයි. අන්රද රහ පුත්තලම කොියාපිටයේ සිට මීගම පාරෙන් කොලබට එ බස්වරත නතර කල යුත්තේ මීකමුවෙන්. දක්ෂනා දිවේගේ ර්කයේ සිට පැමිණන බස්වරත කොට්ාව දක්වා පමයි. මෙම සீල ස්්‍රත හවනය පෙරවර හතරයි ෙහි සිට පස්සொර යිදක්වා පමනக்්‍ර யாත්මකිීමටයි එහිදී தீரனைே කெරුණே. சෑம மගේ குම முகாවන පැළ ීම තුළ சாக்ப දස් පිළිපදීම அනිවා බனවා. බස්්‍රවල දැට வලங்கு බලප්‍ර காලசிமாාව ජනිத் තිහදක්වා දீர்ග කரத்திබෙනවා. මෙතර කින් வெ කරவாකතාசන සඳහා ්‍රමුக்கතාව පனම් කර ගනිින් දුம்பபிිය දவனேது அනිதாசிட்டா ரம்ப කරන බව අபா්‍ය මහිந்தමර விரමහතා සඳහන් කලා. හරවාද සිට දුම්්‍රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවරගන්නවා එකද ප්‍රමුකතාවය ලබා දෙනවා ඒ දුම්රේ ගමනා ගමනයේදී සීට්්‍රලට පළවෙනි යිතිවාසිකම තියෙන්නේ කලින් නාසන වෙන්කරවා ගත්තුවා අයි. ඉතිරි යාසන වලට එන්න පිළිවෙලානුව ඒ ගමනා ගමනයට අවස්සර දෙනවා ගැටලු ඇතිව නමු තනාගතේදයක්වි දුම්රියේ ඒවගේම භශෂතවලත් සියල්ලගම සීද ගාන්ට එන්න පුුවන්තත්යක් ඇති කන්නවා අශ්‍ය දුම්ර්‍රිය වැි කල්ලා පස්සට වැඩි. පස්කු ඉරිදා ටාජ් සමුද්‍රා හෝටලේ බෝම්බේපුරවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ප්‍රහරයට පෙරදිනේත්, හෝටලේට පැමිණ ඉන් පිටවගොස් ඇති බව එම ප්‍රහරය පිලිබඳ විමර්ශණය කෙරන ජනාධපති කොමිස මහමුවේදී ඊය හෙලිවුනා. ටාර්් සමුද්‍රා හෝටලේ කලාප ආරක්ෂික කළමනාකරු එස්සයි සුජීව ප්‍රනාාධමහතාලාබාදුම් සාක්ෂිවලති මෙම කරුණ පිළිබඳව අනාවරනයවනා. ස්කු ඉරිතා ප්‍රහරේ සබන්ධෙන් විවර්ශෂය කරන ජනාධිපති කොමෂන් සභව හමුවේ ත් සමුද්‍ර හටලේ කලාප පරක්ෂක කලබනකරු. එස්සයි සුදජීප ප්‍රනාාදු මහතා යේ සාක්ෂීල බාතුන්නා එහිදිය හු සඳහන් කළේ සාමාධ්‍යයෙන් හෝටලේට ැබින්න සියලු අමමුත්තන්ගේ තොරතුරු ලබාගන්න අබයි. රක්කහතුන් ත වසරකිහිපෙක සිට සිදුකරගෙන යනාආකාරයටට දෙ දහස් දහනව වසරේ පප්‍රේල් විසිවිනිදාත් හොටලේ වැඩ සිටි පරිසගේ නාමලයකනය රත්ත්‍රේ දොලහන් පස සකස්කර රාජ්‍ය බුද්්‍යංෂයට සහ ජනතිපති ආරක්ෂකංෂයට යමුකල බ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල ජමල් ොහමද නැති පුදලයකු පිබඳ අසුකයි තිස් පහයි තිස් තුනයි දෙසිය හතලිස් එක වී යන හැදුරුම්පත්තන්ගේ අයටතේ සටහන්ව තිබුණේදයන්න. මසම එහිදති ප්‍රශ්න කලා ඊට පිළිතුර ලබාදමින් සාක්ෂිරු සඳහන් කළේ අදාල් ලේඛනයේ සඳහන්වතිබුණේ එම පුද්කලයාගේ නම පමණක් පවයි. ජාතික හැදුරුම් පත්තන්ගේ සහන් කර නොතිබූ නමුත් හැඳුරුන්පතේ චායා පිටපතක් ලබාකිෙන තිබූ බවත් ඔහුත් සඳහන් කලා. දාල පුදගලයා දෙහස්නවේ අප්‍රේල් විසිමනිදා පස්සර හතරයි පනස් තුනට පමණ ඇදගෙන යාහැකි ආකාරේ ගමන්මල්ලක් සමඟ හෝටලේ තුළට පැමිණිනාකාරය අරක්ෂික කැමරාවල සතහන්ව තිබෙන බද සක්ෂිකරු සඳහන් කලා යුව ඔහු බාගෙන තිබුණේ හෝටලේ අංක තුන්සිය හැට පහ කාමරයයි. පැයකටමණ පසු මීල් මොහොමද නැති පුදගලයා යලි හෝටලෙන් පිටපනාආකාරය ආරක්ෂක කැමරාවල දක්නට ලැබෙන බව සක්ෂිකරු සඳහන් කලා. එහිතිී ඔහු සතුව රැකිෙන ගමන්මල්ල දක්නට ලැබ ැෑ. හ පිටමගොස් ඇත්තේ වෙනත් වාහනකින් බවද එහිදී ඔහු බැඩිදුරටත් සඳහන් කලා. ඉදින රාත්‍රයේ එම පුද්ගලයා අපසු හෝටලට පැමිණ නොමැති අතර ඔහු යළි හෝටලේට පැමිණේ පසුද්දින එනම් අපෙල් මස විසෙක් වනිදා පෙරවරුව බව සාක්ෂිකරුත් සඳහන් කලා. දින්නේ කාමරරිට ඇළුුවන ජමීල් මොහොමඩ සු වෙලාවකට පසු. විශාල ගමන්මල්ලක් සහ තවත් පිටේ ඉල්ලාකටත් ගමන්මල්ලක් සමඟ කාමරීන් පිටතට පැමිණැති අතර, පොට් ෆ් කෝල් ආ අපන ශාලාාව දෙසට ගමන් කර නවස්ථාවේදී. එහි සිටි නිලධහරයෙකු විශාල ගමන්මල්ල ගෙනයාමට, ඔහුට ඉඩලපාති නැහැ. පසුව අපන ශාලාාවට ඇතුළුවන් එම්පුත් කලළයා ඒතුළ කිහිප්ප බරක් ගමන් කර යම් ක්‍රියාවක් සිදුකිරීමට උත්සාහගන්න ආකාරයක්ත්. ක්නට ලැබෙන බව අරක්ෂක කලමනකරු කොමස්ස හමේ සඳහන් කලා. අනතුරවආනශාලාාවෙන් පිටතට පැමණෙන චමීල් මොහොමට. දැතරක් මරේ තුළට ගමන්ගෙනැඇත්තේ විශා ගන්මල්ල ආපනශාලා පිවිස්සු මසල තිබෙන්නට හරිමින්. පසුව කාරේ තුළ තිබූ තබත් මල්ලක් ප්‍රගෙන පිටතට පැමිණින් ඔහු යලිත්තාපනශාලාාවට ඇතුළුවන අතර එහිද විශාල ගමන්මල්ල පිවිසුම අසල සිටි නිලධරයා රඳවාකත් බව අරක්ෂක කළමනකරු සඳහන් කලා මෙම හෝටල ආරක්ෂක නිල්ධදරය සඳහන් කළේ යලිත්තාපනශලාාව තුළට ඇතුළුවන චමීල් මොහොමට දවතවරක්්‍යම් ප්‍රියාවක් සිදුකිරීමට උත්සාහ කරන අතර අරක්ෂක කමරාවක් කසල මේසයක් ළඟ වාඩවී කරේ දමා සිටි බෑගේ නිරීක්‍ෂණය කරනාකාරය දක්නයට ලබුණ බයි. පසුව ඔහු කරේ දමා සිටි බැගයක් සහ ඇදගෙන යා හැකි බෑක්් දෙකක් රැගෙන හෝටලෙන් පිටත ගාලු පාර දෙසට පැමිණ ත්‍රරෝධ රථයකට නැක ගමන් කරනාාකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු බව අරක්ෂක කලම නකරු කොමිසම හමුවේ සඳහන් කලා. කොමිසම ප්‍රශ්න කළේ ජමීල් මොහොමඩ් අරක්ෂක කැමරක් මගහැරීම උත් සහගත් බව හැඟුුණේද යන්නයි. එවැ නක්සිදු කළ හැකේ අරක්ෂක කැමර පිබඳ දැනවත් භාවකින් සහ. පෙර පුහුණවීමකින් පසුව බව සාක්ෂිකරු කියා සිටියා. නතුරුව කොමිසම් ප්‍රශ් කළේ මෙම පුද්ගලයා මීට පෙර තම හෝටලේට පැමිණ ඇද යන්නයි. දෙද හස් දහන ව්‍ය අපරේල් දහත් වනිදා වෙනත් අයිකු පැමිණ මෙම පුද්ගලයා ලැගම් ගෙන සිටිකාමරය පිළිබඳව විිමසූ බවට සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නා. එන් පසු කොමිසම විමසා සිටියේ ප්‍රහරයක් පිළිබඳ ඉන්දිය බුද්්‍යක්ෂමින් දනුවත්කර තිබුණු කාරණය ඔහු දැනුවත්ව සිටියේද යන්නයි. සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ ඒ සම්බන්ධින් ඔහු දැනුවත්වනු සිටි බවයි. යහ පාලනයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොරෝණ වසංගතයෙන් ආපස්සට ගිය රට යළි ගොඩනැගීමට සියලු දෙනා එක්ව ක්‍රිය කළ යුතු බව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවැදනයක් නිකුත් කරමණ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මුල්්‍යයාර් මුදලට අනුුවද දෙදහස්තා හතර වසේද ශ්‍රී ංකාව අසියාවේ වකෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් පොනා. යුදධ සමේදී සේත හයක් වූ ආර්ථිකබර්ධන වගේ යුද්ධහින් පසු සයට හතයිදශම හතරක්ටක්වා ඉහල කිය බව ග්‍රමාත්‍යවරය පෙන් පාතිනෙනවා නයිබර අඩුවේ කොටස්වලට පපලේ සමස්තමිලදර්ශකය ඉහල ගොස් එක පුද කළ ආදායමද ඉහල්ල නැවීමට දෙදහස්දාහතර වසර වනවිට හැකිව තිබුණ. දෙදහසින් පසු බෙරට විශාලතම යටිතල පහසුකම් ඉදිකිකීම ්‍යපෘතිී ආරම්භභූයේද දෙදහස්හය දෙදහස් දාහතර කාලේදී. ්‍ර ලා த்தை, ොක හ ರ ದය, ොಳ ල් ද සහ ලොක ඉතිහාසේ ඉහල්ම ෙල්මිල බද්ධයේ බව ග්‍රම අ්‍යවරය පෙන් පාතයෙනවා එහෙත් දෙදහස් පහලවේසිට මෙසිියල්ල කන පිට හැරි. යහපාලන රචයටටතේ දෙදහස් දහනවේ වන විට ආර්ථික වර්තනවේක සියට එකයි දශම තුන දක්වා පහත වැටුණා. ඩොලරේට සාපේක්ෂව රපියලේගේ පහත්ත වැටි රටේ සමස්තනයි බරද ඉහලකයා. යහපාලන ආණඩුව. ඇමෙරිකාඩල බිලියන විසි හයක විදේශ විනිීම යි ලාග නැතිබුණද රට ආදෑම් ලබෙන කිසිදු මාර්ගයක්ක් සල සසාතිබුණේ නැහැ මෙම දරුණු ආර්ථක බින වැටීමට. කිසිදු බාහිර හේතුවක් නොතිබූ බවද අග්‍රාමාත්්‍යවරයා පින් පාතෙනවා දෙරහස් පහළව දෙදහස් දහනවේ අතර ඉන්දියාව බංගලාදේශ වවැනි වටවල් වේගෙන් වර්ධනේබනා. පස්කු ප්‍රහරේ නිසා ශ්‍රලංකාවේ ආර්ථිකය තවත් පහතට වැටුණ. දහස් හනවේ නොබදහසබදා ගෝටහබේ රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණේ සහම් මුලින්ම විනාශ වූ ආර්ථයක් බව අග්‍රමාත්ත්‍යවරයා පින් පාතිෙනවා බෙවන් තත්යක් යටතෙයි ලෝකව කොවිD 19 වසගතයට මුහුණ දෙන්නේ කොවි් වසංගතය එන විට බලය සිටියේ යහපාලන රචේ නම් රටට යන කලදසාභගෙන අමුතුවෙන් කිවය තුර හැ මදගැසීමම් හා බොරු ප්‍රචාරමත පදනම් වූ යහපාලන දේශපාලන සංතෘතියට පශ්චාත් කොවිට 19 ලෝක තුළ සිදු තැනක් නැති බවයි අග්‍රමාත්්‍යවරයා පසන්න අ. ඒ සිින නාධපතිතු මා ප්‍රමුක රචේ, සියලු දෙනා ජයගත නොහැකි ැයි කියවූ යුද්ධයක් දෙෙනනු කණඩායමක් COI-19 වසංගතයෙන් පසු ලෝකේ තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයාමටවශ්‍ය වන්නේ එවන් නායකක්වයක් බවයි අග්‍රමාත්‍යවරයා පවසන්නන්නේ සියලු ශ්‍රී ලාංකකයන්ට අද ඉතිරිවී ඇත්තේ රට ගොඩනැකීමයි. සිදුව ඇති විපතින් ගොඩීමට එකවන්ව ක්‍රා කලේ නැත්නම් රටේ අනාගතය අතිශ්‍යයයින්ම අඳුරුපබනු ඇති බවයි අග්‍රමාත්්‍යවර අපින් පාතිෙන්නේ. රටක විපක්ෂයක් සිටින්නේ ජනතාවට ලබා දෙන සහන කප්පාදු කිරීමට නොව වැඩි කිරීමට බවයි හිට පූ පාර්ලිමින්තු මන්ත්‍රී ජයන්ත සමරවී මහතා පවසන්නේ. රුපයල් පන්දහසේදීීමනාව ලබාදීම සම්බහදෙන් අදත් මාධ්‍ය හමුක්කිහිපයකදී පක්ෂ විපක්ෂ අදහස් පලවනා. මනිස්සුමෙහිෙ පෑැගිලා මැරෙනවා වතුර බීර ජීවත්වෙනවා දීලා තියෙන්නේ රුපියල් පන්ඳහායි. මේ දවස් හැට තුළ බැලුවත් එහෙම මේක රුපියල් අසූ හතරක වගේ මුදලක් තමයි දෛනිකව මනුස්සෙකුට ජීවත් කරන්න පුළුවන් වෙන්න. ති අපි යහන්නේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙනක වලක් වගණඩ මේ රජයට බැරිවෙලා තියෙන් ඒකොල්ලොන්ගේ අසමත්කම නිසාද. දැ මේ මුදල් බෙදීම. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන්ගේ චන්දදාකයන් ආරක්ෂා කරගැනීම සඳහා. ආ්ඩුව පන්ධාගානේ බෙදුවකට, තරඟකාරීව, ඉද කරන්නග ක්‍රියාව. එය තමන්ගේ වගගීමක් හැටියට භාරාරගෙන සංවිධානය කරන්න ගියාම ඇතිවෙන විපාකය මේකයි. චාර්න කොමසා ස්තුමා කිීම අවස්ථාවක ජනතාවටදින සහන නවත්තන්න කිවනෑ. එතුමාගේ වේ මේ දේශ පාරඥ්ඥෝ යොදාගෙන මිනිස්සුන්ටල්පියල් පන්දහාරි සහනාරි දෙනක කරන්නපක් ජනතාවගේ අප්‍රසාේ ආණ්ඩු දෙල් වෙමින් තියෙනවා. එනිසා ජනතාවගගේ අප්‍රසාේය දැන් කොමිසම පිටින් යල ආ්ඩුව බලනවා ොමිසම වැරිදි කාය කල පි වැ කාර ර ක්. ඒ කමසම තියන්නේ නීතියක හත්ම කරන. මැත්තිවරන කොමිස මේ පන්දහදීම දේශපාලන පවර්ධන ක්‍රියාවලිය කියලා පැමිණිලේ කව දන්ර්‍රති සානය කලයි ම ලව ප ද ප යිද ගම ම ටේ ්‍රල පද්‍යන පෙරුණේ මන්ද්‍රීවරයත් හිටිය ක් ජති පක්ෂ මන්්‍රීවරයක් ටිය යන මමු පරණේ මන්තීවරයත් තිිය මේ සිලදනගේ සමන්ත ගමය කමිටුවකින් තමයි මේ සුදුසන් තොරා. පැදහදමනව දෙනු ලැබීම මිනිසුන්ට හුසමගන්න ඉන්දා මේගේ දශපාලි කරනයක් නෑ හරන විපක්ෂෙන් ලෝනේ දෙන්න කියන්න මිසක් දෙන්න දේවල් පපන්න නෙවෙයි සහ ආධර වැටිලා නවන්න ැවක කොිසුටා තියක් නෑ ියල් පන්ඳහා දීපුක ගැා පිස්තූතිවන්ත වවා. රජයට මොකුත් නැතු හිටපයට පන්ද හ දුන්න ඒ අපි කියන්නන මේක හැමදේම රජයගන්න හැමදේ විවේජනයකිරීම නම යුතු අපි මේ රජයට මේ මොක්හරරි අපි කරන හො වැ හො කියන ච්චර. අපි පන්දා හා කෙව්වා විතරක් නෙමෙයි ඉදිරියටටත් ගෙවනවා මොන අභියෝගාවත් එක්සත් ජාතික පක්ෂ මේ මහත කළ යුත්තේ ජනතාව එ අයගෙන් තවදුරටත් ඇත්වෙන ආකාරයේ විවේචන කරන එක නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය හා කැඩිච්ච කණඩයම රට විපක්ෂයක් ඕන හින්දා. අපියට අවවාදයක් දෙනවා. කරුණා කරලා දැන්වත් ජනතාව කුපිත වන ආකාරයේ ජනතාවගේ සහන නැතිවන ආකාරය කටයුතු කරන්න එපා. පන්දාහ නැතිවෙයි කෙගොල හිතන්නේ නැතිවෙන්න නෑ නැතිවෙන්න ඉඩ දෙන්නෙත් නෑ පාසල් ආරම්භ කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව සයට සීකින් තහවුරූ පසු බව අමාත්‍ය දළස් අලපෙරු හතා පවසනවා පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්චාවක් විසි හයවනදා පක්තන බවද මාතරදී මාධ්‍යවෙතා අදහස්තක්වමින් අමත්‍යවරයක් යාසිටිය. හ මාර්යායට එරෙහි සටන ආරම්භ කරේ පාසල් වහලා දරුවන්ට නිවාු දීලා.ඇතුර අපඒ සටන අවසන් කරන්නේ පාසල් ඇල සෞක්‍ය ස වාද්‍යක්ෂ ජනරල් යි ධනිර්ජාසික මහත්‍යයාඇතුු කන්ඩාෑමත් එක් කලා වි හවිල් ැශීමක්තියනවා අපින්නපල සහකේ තමයි. දරුවන්ගේ ආරක්ෂාව සියට සීයකිම තහරුවවෙච්ච මහතම අපි දරුවස් කොලඩගගේ. ලංකා ගුරු සංග මේලේකම් ජෝප් ස්ටල්ලිම් හතාද අද පැවති මාධ්‍යහමෝකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කලා. මේ අ ්‍ය න්ද ක් චා කල න වම පැතිරීමමතුල මක ෙන් වන පැ පාසල් ආරම්කිරීමට දි සෞඛ්‍යමාත්‍යශ කියන දිනයකල. අපේ පස ලාරමක නද්‍යා ප්‍රම ීරණය කලාම දි සතික ලින් රු ස වි ල් ප ර ී සම්ූර්ම පසල් අවශ්‍ය පරිසර ක කිරීමමතුර සිය දව ස දන ප වගේ ම දකිින්. අපි ඇස් ේ පට ගත පස පට ගනීම පෙ ම් දින්. තීරණය සංවාධාත්මක දේශපාන වැඩසක හන සඳහා සහභාගි වන්නේ එක්සත් ජාතිකපක්ෂය උපනායක රවී කරුණානායකම හතායි ගම වට හා පක්ෂයේ ඉදිරි ගමන එක්සත් ජාතිකපක්ෂ උපනායක රවී කරුණානායක. පාරණයක්තන නොහැකි අදහත් ධාරණයක් කරනු පිණිස. ටීරණ අද වාාත්වීදායට සමගින් ස්වාදී රපාණ රාත්‍රී ප්‍රහන සිංහල පත් විකාශය නමාවට පත්තනවා නැවතත් හමියමු රාත්‍රී න යයිති හට.